ආයුබෝවන් හැම දිනෙකටම අද වීඩියෝවෙන් ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම වැදගත් රටක් වන එක්සත් අරාබි එමිරත් රාජ්‍යය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් රැකියා අවස්ථා තිබීම, අඩු මුදලකට රැකියාවක් සොයාගත හැකි වීම සහ දියුණු යටිතල පහසුකම් නිසා බොහෝ දෙනෙක් ඩුබායි යන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ අතරින් සමහරු අඩු මුදලකට විසිට වීසා ලබාගෙන ඩුබායි රාජ්‍යයට ගිහින් රැකියාවක් සොයාගන්න උත්සාහ කරනවා. ඒ ආකාරයට රැකියා සොයාගන්න බලාපොරොත්තුෙන් ඩුබායි රාජ්‍යයට යන අය වංචාකරුවන්ට අසුවීමේ ප්‍රවණතාවය වැඩි. ඩුබායි වීසා මිල ගණන්, ජීවන වියදම ඇතුළු ඔබට වැදගත් සියලුම කාරණා පිළිබඳ මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අපේ අලුත් යාළුවන්ට අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. මුලින්ම එක්සත් අරාබි එමිරත් රාජ්‍යය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ රාජ්‍ය හතක එකතු වීමෙන්. ඩුබායි, අබුඩාබි, සාජා, අජ්මාන්, කුවේන්, අල්, රස් අල්, කයිමා සහ ෆුජෛරා කියන නම් වලින් එම රාජ්‍ය හත හඳුන්වනවා. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය විශාලත්වය වර්ග කිලෝමීටර් 77,700ක් පමණ වෙනවා. එයට ගොඩබිමෙන් මායිම් වන්නේ සෞදි අරාබිය සහ ඕමානයයි. රටෙහි අගනුවර අබුඩාබි නමින් හඳුන්වන අතර විශාලම නගරය වන්නේ ඩුබායි නගරයයි. 1950 වර්ෂයට පෙර ඉතාමත්ම දිලිඳු රටක් වූ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය ප්‍රධානම ආදායම් මාර්ග වුණේ ධීවර කර්මාන්තය සහ මුතු කර්මාන්තයයි. 1950 ගණන් වලදී මුලින්ම මේ භූමියෙන් තෙල් සොයා ගැනුණු අතර 1962 සිට තෙල් අපනයනය කිරීම ආරම්භ කෙරුණා. වර්තමානයේ වන විට ලෝකයේ 7 වැනි විශාලම තෙල් සංචිතයට හිමිකම් කියන්නේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයයි. කලාපයේ සංචාරක සහ වෙළඳ කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම 2020 වර්ෂයේ වන විට ඇමරිකානු ඩොලර් 43,103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම අගය ඉතාලිය, ප්‍රංශය වැනි දියුණු යුරෝපා රටවල ඒක පුද්ගල ආදායමද අභිබවා යන්න සමත් වෙලා තියෙනවා. එමිරත් රාජ්‍යය තුළ වාර්ෂික දළදේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 421ක් වෙනවා. කෘෂිකර්මාන්තයේ එරට ආර්ථිකයට දායක වන්නේ 0.09%ක් පමණයි. එරට වැඩි වශයෙන් වගා කිරීමට නොහැකි කාන්තාරමය භූමියක් පැවතීම එයට හේතු වී තිබෙනවා. නමුත් වර්තමානයේ වන විට භූමියේ සමහර කොටස්වල ක්‍රමානුකූලව වගා කිරීම ආරම්භ කර තිබෙනවා. එරට වාර්ෂික දළදේශීය නිෂ්පාදනය 49.8% කර්මාන්ත සහ 49.2% සේවා මත පදනම් වෙනවා. එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ මුදල් ඒකකය එමිරේට් ඩිරාම් නමින් හඳුන්වනවා. මේ වීඩියෝ කරන මොහොත වෙද්දි UAE ඩිරාම් එකක් ශ්‍රී ලංකන් රුපියල් 52.75ක් වෙනවා. 97%ක් වන එමිරේට් ජනගහනයෙන් එමිරේට් අරාබි ජාතිකයන් සිටින්නේ 11.6%ක් පමණයි. එමිරේට් ජනගහනයෙන් 59.4%ක්ම සිටින්නේ දකුණු ආසියානු රටවලින් සංක්‍රමණය වූ ජනතාවයි. ඒ අතරින් 38.2%ක් ඉන්දියන්, 27.4%ක් පාකිස්තාන් සහ 12.5%ක් බංගලාදේශ ජාතිකයන් වෙනවා. ඊට අමතරව 7.4%ක් ඊජිප්තු, 6.1%ක් පිලිපීන් සහ 12.8%ක් වෙනත් ජාතීන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම ඉස්ලාම් වන අතර ඉස්ලාම් ප්‍රතිශතය 76%ක් පමණ වෙනවා. ඊට අමතරව 13%ක් ක්‍රිස්තියානි, 7%ක් හින්දු සහ 2%ක් බෞද්ධ වෙනවා. ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්සත් අරාබි එමිරත් රාජ්‍යය තුළ සේවය කරන අතර ඒ අතරින් ඩුබායි, අබුඩාබි සහ සාජා යන නගර ප්‍රධාන වෙනවා. බොහෝ දෙනෙක් දින 30 හෝ මාස 3 විසිට වීසා ලබාගෙන ගොස් රැකියා සොයාගන්න උත්සාහ කරනවා. සමහර පුද්ගලයන්ට මෙම ක්‍රමය සාර්ථක වුණත් තවත් සමහරුන්ට රැකියා සොයාගන්න නොහැකි වෙනවා. ඒ වගේම රැකියා සොයා දෙන බවට පවසා ජොබ් මනි ලබාගෙන රැකියා ලබා නොදෙන පුද්ගලයන් විශාල වශයෙන් ඩුබායි නගරය තුල සිටිනවා. ඒ ආකාරයට වංචාකරුවන්ට අසු වෙලා ඩුබායි නගරය තුල අතරමං වෙලා සිටින පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ නිසා ඔබ ඩුබායි රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් තරම් නීත්‍යානුකූල ඒජන්සියකින්ම යන්න බලන්න. ඊළඟට බලමු ඩුබායි විසිට වීසා මිල ගණන් කොහොමද කියලා. එමිරත් රාජ්‍යයට සාමාන්‍ය ටුවරිස්ට් වීසා එකක් රුපියල් 17,100ක් පමණ වෙනවා. වෙළඳ මධ්‍යස්ථානයක් වන ඩුබායි නගරයට බොහෝ දෙනෙක් කෙටි රාජකාරී සඳහා පිවිසෙනවා. එවැනි අයට දින 2 වීසාවක් රුපියල් 1,950කට සහ දින 4 වීසාවක් රුපියල් 6,900කට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මාස 3ක් සඳහා වීසා ගාස්තුව රුපියල් 35,365ක් වන අතර මල්ටි එන්ට්‍රි වීසාවක් රුපියල් 85,955ක් වෙනවා.
මෙහිදී මල්ටි එන්ට්‍රි ලෙසින් හැඳින්වෙන්නේ එකම වීසාවෙන් කිහිපවරක්ම යාමට සහ ඒමට හැකිවීමයි. ඊළඟට බලමු ඩුබායි නගරයේ භාණ්ඩ සහ සේවා කිහිපයක මිල ගණන් පිළිබඳව. මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ફોකස් වෙන්නේ ඩුබායි නගරය. ඒ නිසා අබු ඩාබි, සාජා වගේ නගරවල මිල ගණන් මේ මිල ගණන් සමග ගත් විට යම්කිසි වෙනස්වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සියලුම මිල ගණන් දක්වන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින්. ශ්‍රී ලංකන් රුපියල කියන්නේ නිතරම අගය වෙනස් වෙන මුදල් ඒකකයක් නිසා ඔබ මේ වීඩියෝ නරඹන දිනය අනුව මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම බලමු නවාතැන් පහසුකම්. නගර මැදේ බෙඩ්රූම් එකක් සහිත අපාර්ට්මන්ට් එකක මාසික කුලිය රුපියල් 299,000යි. නගරයෙන් පිට රුපියල් 198,000යි. නගරයෙන් පිට නිදන කාමර 3ක් සහිත අපාර්ට්මන්ට් එකක මාසික කුලිය රුපියල් 587,000යි. නගරයෙන් පිට රුපියල් 405,000යි. නගර මැදේ අපාර්ට්මන්ට් එකක් සම්පූර්ණයෙන්ම මිලට ගන්නව නම් වර්ග මීටර එක මිල රුපියල් 704,000යි. නගරයෙන් පිට රුපියල් 472,000යි. ඩුබායි සාමාන්‍ය රැකියා සඳහා යන අයට මේ මිල ගණන් අදාළ වෙන්නේ නැහැ. මොකද බොහෝ දෙනෙක් ඉන්නේ කීප දෙනෙක් ෂෙයා කරගෙන ඉන්න රූම්ස් වල. ඊළඟට බලමු ට්‍රාන්ස්පෝර්ට් මිල ගණන් පිළිබඳව. සාමාන්‍ය ප්‍රවාහණය වන් වේ ටිකට් එකක් රුපියල් 273යි. මන්ත්ලි පාස් එකක් රුපියල් 15823යි. ටැක්සියක් ස්ටාර්ට් කරන්න රුපියල් 632යි. ටැක්සියක් කිලෝමීටර් එකක් සඳහා රුපියල් 123යි. ටැක්සි 1 අව වේටින් රුපියල් 1582යි. ගෑස්ලින් ලීටර් එකක් රුපියල් 104යි. ඩුබායි වාහන මිල ගණන් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. වොක්ස්වෝගන් ගෝල්ෆ් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් රුපියල් 146ක් වෙනවා. ටොයෝටා කොරොල්ලා සැඩෝන් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් රුපියල් 136ක් වෙනවා. ඊළඟට බලමු ආහාර වර්ග කිහිපයක මාකට් ප්‍රයිස්. රයිස් කිලෝ එකක් රුපියල් 373යි. කිරි ලීටර් එකක් රුපියල් 308යි. ලෝකල් චීස් කිලෝ එකක් රුපියල් 1929යි. ඇපල් කිලෝ එකක් රුපියල් 390යි. බනානා කිලෝ එකක් රුපියල් 208යි. අනියන් කිලෝ එකක් රුපියල් 165යි. ලීටර් 1.5 වෝටර් බොටල් එකක් රුපියල් 117යි. මධ්‍යම ප්‍රමාණය වයින් බෝතලයක් රුපියල් 3100යි. ඩොමෙස්ටික් බී මිලිලීටර් 500 රුපියල් 762යි. සිගරට් 20 පැක් එකක් රුපියල් 1160යි. සාමාන්‍ය ඩුබායි ජීවන වියදමෙන් 40.7%ක් තරම් විශාල ප්‍රතිශතයක් වියදම් වෙන්නේ කුලියට ලබා ගැනීම සඳහා. ඒ අනුව බොහෝ රටවල් සමග සංසන්දනය කරද්දී ඩුබායි නගරයේ කුලියට ලබා ගැනීම මිල අධිකයි. අද වීඩියෝව ඩුබායි පිළිබඳ උනන්දු වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. නැවත මෙවැනි වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.